මේ අදක්ෂ ආර්ථික පාලනය නිසා පමණක් අපේ රටට වැඩිපුර පොලියක් ගෙවන්න වෙලා තියෙනවා රුපියල් බිලියන 151ක. ඉතින් හිතලා බලන්න පුළුවන් කොච්චර ලොකු අපරාධයක් අපේ රටේ ආර්ථිකයට සිදු කරලා තියෙනවද කියලා මේ ආර්ථික අවස්ථාරලා. ඒ ගාන අපිට හරියට තේරුම් ගන්න නම් අපි බලමු. අපිට වේදන් වුණේ කොළඹ කටුනායක අධිවේදී මාර්ගය ගොඩනගන්න හදන්න ගියේ රුපියල් බිලියන 48යි. නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරය හදන්න ගියේ බිලියන 103යි. ඒ දෙක එකතු කෙරුවා නම් බිලියන 151යි. බිලියන 151යි. මේ රටේ තිබිච්ච දැවැන්තම ව්‍යාපෘති දෙකක්. ඒ ගානට සමාන ගානක් මේ රජය කාබාසිනියා කරලා තිනවා. වැඩිපුර ගෙවලා තිනවා මේ පොලි අනුපාතයෙන් පමණක් මේ ගත්ත වැදුම් කරවලට. ඉතින් හිතලා බලන්න පුළුවන් මොනතරම් අපරාධයක් මේ අය කරලා තිනවද කියලා. රටක සාර්ව ආර්ථික සාධක බලා ගන්නට ඕනේ. එතකොට තමයි පොලි අනුපාතය අඩුවෙන් තියෙන්නේ. එතකොට තමයි රුපියලයේ යම් කිසි ආකාරයකට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. රුපියලයේ රුපියල් 50කින් වැඩි කරගත්තා මේ ආණ්ඩුව. පොලි අනුපාතය වැඩි කරගෙන අද අපිට පේනවා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලින් පමණක් වැඩිපුර රුපියල් බිලියන 151ක් නැති කරගෙන තියෙනවා. පොලි අනුපාතයේ වැඩි කිරීම නිසා අර බැඳුම් කර වංචාවෙන් සිදුවෙච්ච පාඩුව බිලියන 145යි. පොලි අනුපාතයෙන් පමණක් වෙන වෙන දේවල් සිදු වුණා තවත් පාඩු. බිලියන 145ක් ගියා පොලි අනුපාතයේ වැඩිවීම රජයට පාඩුවක් හැටියට බැඳුම් කර වංචාව හරහා. ස්වෛරී බැඳුම් කර හරහා වැඩිපුර පොලියක් ගෙවාගත්ත බිලියන 151ක්. රුපියලේ අප්‍රමාණ වීමෙන් රුපියල් 51ක් හැම ඩොලරේටම දැන් ගෙවන්න වෙසිදෙනවා. ඉතින් මේවායින් පෙනියන්නේ මේ හොරකම සහ වංචාව නිසා අපේ රටට වෙන හානිය අප්‍රමාණයි. හැමදාම සිදු වෙනවා. ඉතින් මේ ගැන අපි කියනවා, කතා කරනවා, එතනින් එහාට යම්කිසි දෙයක් සිදු වෙනවා අපිට දකින්න හම් වෙන්නේ නැහැ. 104කට වගේ පොලි අනුපාතයක් තිබෙන්න තිබිච්ච රට අද 8කට චිට්ට වෙන්න ගෙනියලා තියෙනවා. ඉතින් මේවා ඩොලර් වලින් ගෙවලා, ඩොලර් වලට රුපියල් 50ක් වැඩිපුර ගෙවලා රටක් ගෙනියන්න බෑ. අද ඒක තමයි මේ ලොකු අවපාතයට අපි ගොදුරු වෙලා තියෙන්නේ. මම දැක්කා මංගල සමරවීරගේ බජට් එක පිළිබඳව කතා කරද්දී මේ අය කියනවා අපි ඉලෙක්ෂන් බජට් එකක් නෙමෙයි අපි කරන්නේ. අපි මේ කරලා තියෙන්නේ විනයක් ඇති බජට් එකක් කියලා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? එතනින් එහාට දෙන්න බැරි කම නිසා. එතනින් එහාට දෙන්න බෑ. කිසිම ජනතාවට අවශ්‍ය වෙන කිසිම සහනයක් එයාට දෙන්න බෑ. බිලියන 151ක් වැඩිපුර පොඩි ගෙවනවා නම් ඒ රටට පුළුවන් මේ කිසිම දෙයක් දෙන්න ජනතාවට? මේ සල්ලි වලින් කරන්න තිබිච්ච ව්‍යාපෘති කරන්න බැරිකම තියෙනකොට වෙන දේවල් කරන්න බෑ. ඉතින් ওই බැරිකම නිසා දැන් ඒගොල්ලෝ කියනවා අපි ඒ විනයක් නිසා කරනවා කියලා. විනයක් තිබුණා නම් මේ වගේ තත්ත්වයක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ විශේෂයෙන්ම අද මේ කරුණු ටික අපේ රටට කියන්නට ඕනේ. රටේ ජනතාව මේවා ගැන දැනගන්නට ඕනේ. මේ යන ගමන අපිට හරවන්න බැරි නම් අපි දන්නේ නැහැ කොතනින් ඉවර වෙනවද කියලා.